ආයිබෝන්. ඔව් මම හසන්. තව අලුත් පොඩි වීඩියෝ එකකින් අපි අදත් ඔයගොල්ලන්ට පොඩි දැනුවත් කිරීමක් කරගන්න තමා. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ වගාව පොඩ්ඩක් ආරක්ෂා කරගන්න ඕනේ කියන එකට පොඩි දෙයක් කියන්න තමා මේ ගත්තේ. ඇත්තම මේ ගහ බැලුවොත් මේක මැරිලා වගේ පේනව නේද? ඇත්තම මැරිලා තමා. ඒ කිව්වොත් අපිට පොඩි ඉන්සිඩන්ට් එකක් වුණා සාමාන්‍යයෙන් දැන් ගිය අවුරුද්දේ. ඒ කියන්නේ ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් අපේ අක්කර 6ක් වගේ. ඒ කියන්නේ අක්කර 6ක් නෑ 4කට ආසන්නවම අක්කර 4ට ආසන්නව සම්පූර්ණ මේ පළාතම. ඒ උඩහා ගොඩනට පේනවෙ නැති ඒ ලොකු ගස් තියෙන පැත්තේ ඉඳලා සම්පූර්ණම මේ යහපැත්තේ යනකම්. ඒ කියන්නේ ඒ අකර කීපයකට යහා එනකම්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි පොල්ලස්සේ දාලා තියෙන නිසා පොඩි අකර ගාන මේකක් වෙනවා. පළ 800 ගානක්. පළ 800 ගානක් මේ ඔක්කොම ගිනි ගත්තා. ගිනි ගත්තා කියන්නේ මේක ඒ කියන්නේ සමලාවට මේ තනකොළ කපලා අපි දානවා. ඒ කියන්නේ දැන් තනකොළ කැපිලා නැහැ. දැන් මේ දවස්වල ඒ කියන්නේ වැස්ස නිසා මේ වැස්ස ඉවර වෙච්ච ගමන් මේ තනකොළ කපනවා. සාමාන්‍යයෙන් මේක අස් කරන් නැතුව තිබිලා සාමාන්‍යයෙන් සමහර වෙලාවට සමහර කට්ටිය වත්තට වැඩ කරන කට්ටිය බීඩි බොනවා ඒ වගේ දේවල් වෙනකොට සාමාන්‍යයෙන් ගිනි ගන්නවා ඒ වගේ සමහර රට එක්කෙනෙක් එහෙම වැඩක් කරලා තමයි මේ වත්තට ගිනි ගත්තේ. ගිනි අරගෙන මේ සම්පූර්ණම මද ප්ලාන්ට්ස් තියෙන මේකේ මද ප්ලාන්ට් සෑහෙන ප්‍රමාණයක් අපේ සම්පූර්ණම පිච්චිලාම ගියා. ඒ කියන්නේ මේක පේනවෙන් ඇති හුඟාවක් ගස් මේකේ තියෙන ඔක්කොම මැරිලා ආපහු යට ඉඳලා මුල් වලින් හැදපු ගස් තමයි දැනට මේ පැත්තේ තියෙන්නේ. ඒ කියන්නේ මේක මේ වාගේ පාඩු වෙන්නත් පුළුවන්. ඒ නිසා ආරක්ෂාව පිරිසුදුව වත තියාගන්න ඕනේ. මේ හැරි පිරිසුදු නෑ කියන එක ඔයගොල්ලන්ට පේනවා. අපි කියන්නේ හැමදාම පිරිසුදු කරලා තියාගන්න තනකොළ කැපුවොත් අයින් කරගන්න ඕනේ. අයින් කරලා ඉක්මනටම සුද්ධ කරලා තියෙන්න ඕනේ. සමහරවිට කරන්ට් ෂෝට් වෙන්නත් පුළුවන්. අපි හුඟක් දුරට කරන්ට් එකෙන් ගන්නේ මෝටර්ස් එහෙම. ඒ නිසා එහෙම ගිනි ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒ නිසා අනිවාර්යෙන් හුඟක් පරිස්සම් වෙන්න ඕනේ. ඒ කාරණාවෙන් මේ ඔක්කොම හැම ගහක්ම ලොකු ලොකු ගස් වෙලා තිබිච්ච ඒවා තමයි. මේ ඔක්කොම ගිනි අරගෙන දැනට මේ පිච්චිලා එක පැත්තක් අපේ සම්පූර්ණ විනාශ වෙලා තියෙන්නේ. ඒ නිසා ඒකෙන් පරිස්සම් වෙන්න හුඟක් කරන කට්ටිය අවධානමින් මේ වැඩේ කරන්න. නැත්තම් හුඟක් ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා මේකට. ස්තුති. මම මේක පොඩ්ඩක් දෙනුවත් කරන්න විතරයි ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් කරන්න හිතුනේ. ඒ නිසා පොඩ්ඩක් පරිස්සමින් වැඩේ කරගන්න. මේ පොල් ගස් හිටන් මේ ගිනි ගත්තේව තමයි දැන් පොඩ්ඩක් හරි ගිහිලා තියෙන්නේ චුට්ට චුට්ට. මේ දැන් අවුරුද්දක් වෙනවා හරියටම. ඒකෙන් පස්සේ මේ පැත්තේ අපි කරේ නෑ. මේ එපා වෙලා තිබිලා දැන් තමයි පොඩ්ඩක් ආපහු ඉරිගේෂන් සිස්ටම් ඔක්කොම ආපහු අලුතෙන් දාලා කරන්නේ. ඔක්කොම ගිනි ගත්තට පස්සේ ඉතින් අලුතෙන්ම සම්පූර්ණම දාලා තියෙන්නේ මේකට. මේ ගහයම යට ඉඳලම පත් වෙලාම ගිහිල්ලා තියෙන්නේ. හරි, එහෙනම් සෑම දාට සුබ සන්ධ්‍යාවක්. අපි අනුත් වීඩියෝ එකෙන් හම්බ වෙමු. ඉතුරු දේවල් මොනවද තිබුණොත් තවත් වීඩියෝ ටිකක් දාන්නම් අපි. හැමදාම පරිස්සමෙන් ඉන්න. මේ කාලෙ හැටි හුඟක් අමාරුම කාලයක් තමයි මේක අපේ කොරෝනාත් එක්කම. හැමකෙනාම පරිස්සමෙන් ඉන්න. අවස්ථාව ලැබුණොත් ෆාම් එකට විසිට් කරන්න. විසිට් කරලා අපේ වගාවත් බලාගෙන ගිහිල්ලා ඕගොල්ලන්ට වගාවක් කරගන්න පුළුවන්. ඒකට අවශ්‍ය උපදෙස් දිගටම අපි දෙනවා ඕගොල්ලන්ට. ඒක උපදෙස් අනිවාර්යෙන් අපෙන් ගන්න. අපේ වෙලාවක් කියන එක බලන් දෙපා. පැය 24න්ම රෑ 10 නිදාගන්න කලින් කෝල් එකක් දෙන්න. රෑට ගන්න දෙපා. ඔව්, අනිත් ඕන වෙලාවට අපිට කෝල් එකක් දෙන්න. අපි ආන්සර් කරනවා ඕගොල්ලන්ට. ඕනම උදව්වක් අපි කරනවා. ආයිබෝවන්.